මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. එක්සත් ජාතීන්ගේ 57 වන මානව හිමිකම් සැසිවාරය ඊයේ පසුරුවේ ජිනීවාහිදී ආරම්භ වුණා. ආරම්භක සැසිවාරයේදීම මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාව ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්ටර් ටර්ක් විසිනුයි. Mr. President, Excellencies, distinguished delegates, Sri Lanka stands at an important crossroads. මේ වාර්තාව පසුගිය වසර දෙකේ ප්‍රවණතා ගෙනහැර දක්වන අතර ප්‍රතිගාමි නීති ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ණයට සහ තුලනයට පවතින බාධක මෙන්ම සිවිල් සමාජයට සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ මූලික නිදහසට ඇති නව තර්ජන පිළිබඳ ඉස්මතු කරනවා. ශ්‍රී ලංකාව අතීතයෙන් මිදී නව මාවතකට ගමන් කළ යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් මෙම කවුන්සිලයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ අවධානය සහ සහයෝගය අවශ්‍ය වෙනවා. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලූ මහජන විරෝධතාවලට වසර දෙකක් ගත වී අවසන්. අද නව ආරම්භයක් පිළිබඳ පොරොන්දු තිබියදීත් ඒ ඉල්ලීම් තවමත් ඉටු වී නැහැ. 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතයේ පවා දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මේ වන විට පවතින්නේ අවිනිශ්චිතතාවයක. ඒ වගේම 2019 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් රජය අත්කරගෙන ඇත්තේ සීමිත ප්‍රගතියක් විතරයි. අද වන විට බරපතල ලෙස වගකීම් උල්ලංඝනය කළ පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත්කිරීම අඛණ්ඩව සිදුවීම වාර්තා වෙනවා. මේ මුල් බැසගත් දණ්ඩ මුක්තිය තුළින් රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයේ මූලික හේතුව වූ දූෂණය, බලය අනිසිලෙස භාවිත කිරීම, පාලන අසාර්ථකත්වයන් මගින් ප්‍රකාශ වී තිබෙනවා. ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළඹ ඇති අතර ඒ තුළින් අලුතින් තේරී පත්වන පාලනයේ වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය සංයුක්ත පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමට කැපවිය යුතුයි. බලේ සිටින අය මැතිවරණයට පෙර හා පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන් ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් මේ පරිවර්තනයට සහයෝගය ලබා දිය යුතුයි. And to begin an inclusive journey towards a just and sustainable future for all Sri Lankans. Thank you. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.